සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් කලබලය ප්‍රොඩක්ෂන් එකට ඕගොල්ලෝ හැමෝම ඉතින් ඕගොල්ලන්ට ගෙනලා තියෙන අද බ්‍රාවල් ගේම් ප්ලේ එකක්, මොබයිල් ලෙජන්ඩ්ස් බ්‍රාවල් ගේම් එකක් තමයි ඕගොල්ලන්ට ගෙනලා තියෙන. ඉතින් හුඟ කාලෙකට පස්සේ ලයිලව සෙට් වුණා. ලයිලගෙන් ගහන්න එන්නේ පට්ටම කාලෙකට පස්සේ මම නෙමෙයි, අපි ස්කොඩ් එකේ කෙනා. ඉතින් ලයිලක් ඉන්නවා කියන පට්ටම වාසි. එතකම අපි බලමු මට හම්බෙලා තියෙනවා මේ පාර ලියා ඩයිමන්ඩ්. ඉතින් ලියා ඩයිමන්ඩ් හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු එනම් මොන වගේ තත්ත්වයක් ගේම් ප්ලේ එකේ තියෙද කියලා. ඉතින් අපි ඉස්සලාම කට්ටියෙන් බලමු. කකුරා ඉන්නවා, එතකම හාලි කෙනෙක් ඉන්නවා, යූසොන් කෙනෙක් ඉන්නවා, සුපුරුදු වරිය ලයිලා කෙනෙක් ඉන්නවා. එතකම මෙතන රොජර් ඉන්නවා, බැල්මොඩ් ඉන්නවා, ෆනි ඉන්නවා. ෆනි හැට මෙතන වෙන අධ්‍යාන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකම ෆනි ලයිලාගෙන් පහරයක් එල්ල එනවා. එතකම මෙතන හැනබි ඉන්නවා, හැනබි කෙනෙක් ඉන්නවා. එතකම කවුද මේ බසියා කෙනෙක් ඉන්නවා. අපි බලමු මොන වගේ තත්ත්වයක් මෙතන ඉස්සරහට ඇති වෙයිද කියලා. කනෙක්ෂන් නම් පොඩ්ඩක් අවුල්ලක් දානවා මම හිතන්නේ මේ මැච් එකෙත්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට ඉස්සරහට ඉතින් එතන කනෙක්ෂන් අවුලක් ඉඳලා තමයි මාව කිල් වෙන්නේ. නැත්තම් මෝඩයා වගේ එතන මේ සාමාන්‍යයෙන් යන්න අතර හිල්ල දරදී දිහිල්ල කේවත් ඉන්න තම කරද කියලා කියන්නේ නේද? එතන යන්න එතන ප්‍රශ්නයක්. ඒත් එක්ක මෙතන මේ කකුරට පුළුවන් වෙන කොහම හරි එක කිල්ලක් ගන්න අපේ පැත්තට. ඒත් එක්ක මෙතන බලමු දෙවෙනි කිල් එක ගන්න පුළුවන් වෙනවා, chance එකක් හම්බ වෙනවා. ඒත් එක්ක මෙතන බසියා ඉන්න, බසියා ගැල්ටේ උට ඉන්නේ උතනින් කකුර අයින් වෙනවා. කිල්ලේ නැත්තම් කියද්දෙම කිල් වෙනවා. ඒත් එක්ක අපි බලමු මෙතන ලියා ඩයිමන්ඩ් ඇවිල්ලා තියෙනවා. ලියා ඩයිමන්ඩ් පුළුවන් වෙනවා ඩබල් කිල් ගන්න. ඒත් එක්ක මෙතන හාලි හරි පහර පිට පහර දෙන ආකාරයක් අපිට බලා ගන්න චාන්ස් එකක් හම්බ වෙනවා. එතකම මෙතන ෆනි එනවා, ෆනි කැරෙක් කැරෙක් ඉන්නවා. අපි බලමු මෙතන බැල්මොඩ් මරා ගන්න පුළුවන් ඊට කියලා. එතකම බැල්මොඩ් මරා ගන්න ලයිලට පුළුවන් වෙනවා. ඉතින් ලයිල කියන්නේ සුපිරිම කැරක්ටර් එක තමයි බ්‍රාවල් වලට අවශ්‍ය වෙන පටක් ගැදීම කිව්වත් වගේ. ඉතින් අපි බලමු එනවා මොන වගේ තත්ත්වයක් මෙතන ඇති වෙයිද කියලා. බලාගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එතකම අපි බලමු මෙතන. එතකම අල්ටි දානවා ලියාගේ, ෆනි එනවා කරගෙනවා, ෆනි කරගෙනවා. අපි ගහනවා මෙහෙන් ගහනවා එහෙන් ගහනවා. ඒත් එක්ක මෙතන මේ අපි බලමු හාරිට පුළුවන් ඉද කිල් එක ලබාගෙන මේ chance එකක් ගන්න කියලා. ඒත් එක්කම කකුරට පුළුවන් වෙනවා ඩබල් කිල් ගන්න. අපි බලමු එනම් මොන වගේ තත්ත්වයක් ඉස්සරහට තියෙද. ඉතින් කකුරට ලොස් වෙන ස්කින් එකක් තියෙනවා පේනවා අපිට. එතක මෙතන ඉන්නවා කවුද? රොජ ඉන්නවා. රොජ අම්මෝ එතක ෆ්ලේම් ෂොට් එකක් එල්ල වෙනවා. ෆ්ලේම් ෂොට් එක අම්මෝනගෙන පොඩ්ඩක් අමාරුයි. අපි බලමු. එයාට බසිය එනවා, බසිය ස්කින් එකක් තියෙනවා මම හිතන්නේ. හීල් වෙනවා මෙතන. අපි බලමු මේ මැච් එක ඇවිල්ලා ඇත්තටම කියනවා නම් ලියාගෙන් ගහපු සුපිරි කිල්ලක් කිව්වත් හරි. එතක මේ පැත්තට යමු. මේ පැත්තේ මේ රොජේම නම් කට්ටෙම ඉන්නේ. මිනිහෙන් කෙනෙක් ගහුවත් මැරෙනවා. අපි බලමු මෙතන ආපු ගමන්ම පුද පියගා කියලා මේ කොහරි පුළුවන් වෙනවා. එතන අම්මෝ ඩබල් කිල්, ට්‍රිපල් කිල්. අඩෝ සිරාවට එතන මිනිහෙක් එකක් ගන්න chance එකක් මේ තිබ්බා. තව ටිකක් ඉවසගෙන හිටියනම් ටවර් එකක් යන්නේ නැතුව ෆනි ඇවිල්ලා එතන මේ කොහරි මරණයට පත් කරනවා. අන්නේ හේතුව හින්ද තමයි මිනිහක් නෙමෙයි එතන සැවේදිම ගන්න තිබ්බා මේ ෆනි හිටියේ නැත්තා. මෝ රොජා පැනගෙන ගහගෙන ගහගෙන යනවා. අපි බලමු රොජාට මරා ගන්න chance එකක් හම්බෙයිද කියලා. එතක මෙතන හාලිගේ අතින් ද මැරෙන්නේ නැහැ, ලයිලාගේ අතින් මැරෙන්නේ. ඉතින් හාලගේ හාලිගේ ඇල්ටි දාලා තිබ්බා. මම ඉතින් හාලිගේ අතින් ඒකෙන් මැරෙයි කියලා. එතක මෙතන ලයිලාට පුළුවන් වෙනවා ඩබල් කිල් ගන්න, chance එකක් ගන්න. අපි බලමු මෙතන මොන වගේ තත්ත්වයක් ඉස්සරහට තියෙද කියලා. එතක අපි ලයිලාගේ පැත්තට යමු. මොකද ලයිලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මොකද මේ දුරට ගහන්න පුළුවන් හින්දා chance එකක් තියෙනවා. එතක මෙතන ෆනි හැනමිගේ මලට අහු වෙනවා. මලට අහු වෙලා මෙතන ගුටි ගේමක් තමයි තියෙන්නේ. අපි බලමු මෙතන නැවත හාලි විසින් අල්ටි දමනවා මේ කාටද හැන පිට. අපි බලමු ඒත් එක්ක මෙතන මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. අපි බලමු මෙතන ලියා ඉන්නවා, ලියා ඩයිමන්ඩ්. ඉතින් නැවතත් කකුරට මම හිතන්න පුළුවන් වෙනවා තව කිල්ලක් ගන්න කකුරට. එතක මෙතන යූසන් ඉන්නවා, යූසන්ට පුළුවන් ඒක කිල් ගන්න. ඉතින් මට පුළුවන් වෙනවා ඒකම කොහොම හරි කිල් කරගන්න. එතක මෙතන ෆනි එනවා, ෆනි එනවත් එක්කම බලමු. ෆනි නම් පොඩ්ඩක් පුරුදුකාරයෙක් වගේ තමයි දැන් මේකනම් පේන්නේ. ෆනිව මරා ගන්න chance එකක් හම්බෙයිද කියලා අපි බලමු, බලාගනිමු. ඉතින් ෆනි නම් ෂේප් එකේ පැන ගන්නවා. අපි බලමු ෆනිව මරා ගන්න තව එක පාරේ පුළුවන්ද කියලා බලමු. තව එක ෂොට් එකයි ගහන්න තිබ්බේ. එතකම පලා යන ආකාරයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ.
එතක මෙතන බැල් මොඩ් ඇවිල්ලා ගහන ගහන ගහගෙන යන ආකාරයක් පේනවා. එතක මෙතන ලියා ඉන්න එතන ෆ්‍රේම් ෂොට් එක තිබ්බේ නම් බේරෙන්න chance එකක් හම්බුනේ. මම මෙතන ලයිලා ඉන්නවා, ලයිලාට ගහගන්න chance එකක් හම්බෙයිද කියලා. එතකම ලියා ෂේප් එකේ බෝම්බ 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 ගානවා. එතක රොජ එන්නම මේ මම මරන්න එතන. එතකම බැක් වෙන්න සිද්ධ වෙනවා ෆිකර් එක දාලා කොහොම හරි. බසියා ඉන්නවා, අපි බලමු බසියාට මොනවාගේ තත්ත්වයක් අත් වේද කියලා. ඉතින් බසියාට ඔක්කොම වට කරගෙන ගහන අයට තමයි අපිට බලාගන්න chance එකක් හම්බෙන්නේ. එතක මෙතන පණිව මරා ගන්න chance එකක් හම්බෙනවා ලිලියාට. අපි බලමු මේ වාර මොනවාගේ කැහෙල්ලක්ද ගහන්න පුළුවන් අපිට කියලා. ඉතින් ඉතන කකුරෙක් ඉන්නවා. කකුරා මං හිතන්නේ මේකේ එන්නේ වෙන්නේ කකුරා වෙන්න ඕනේ. කකුරා හොඳට ප්ලේ කරනවා. පොඩ්ඩක් බැක් වෙයි ලස්සන්ට ටිකක් ගහන්න දන්න චරිතයක් කියලා තමයි මේකෙන් තේරෙන්නේ. කකුරගෙන් ගහනවා මට නම් සාම හරියනම් බෑ. ඉතින් 125ක් විතර පොළව මං හිතන විදියට. මේත් එක මෙතන ටවර් එක ඩිස්ට්‍රොයි වෙනවා. ඉතින් අපිට බෑඩ් වෙලා තියෙනවා. තාම එක ටවර් එකක් ඩිස්ට්‍රොයි කරගන්න. එතක මෙතන යූ සොන් ගිහිල්ලා කොහොම හරි කිල්ල ලබාගන්නට පුළුවන් තරම් ට්‍රයි එකක් දෙනවා. අපි බලමු මෙතන කිල්ල ලබාගන්න පුළුවන් වෙයිද කියලා. එත් එක්කම පුළුවන් වෙනවා කවුද ඒකට කියන්නේ බසියව මරා ගන්න chance එකක් හම් වෙනවා යූ සොන්ට. ලයිලා එත් එක්කම මෙතන මේ ගගා ගගා බැක් වෙනවා. අපි බලමු මෙතන මොනවාගේ තත්ත්වයක් ඇති වෙයිද ඉස්සරහට කියලා. එත් එක්කම හැනබි සහ කවුද බෙල්මොඩ් පයිනෝ බෙල්මොඩ් මරා ගන්න chance එකක් හම් වෙනවා කගුරට. අපි බලමු කගුරව මෙතන නොක් කරලා තියෙන ආකාරය තමයි බලා ගන්න chance එකක් හම් වෙන්නේ. එතකම මෙතන හැනබිව වට කරලා ගහන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. අපි බලමු මෙතන ෆනී ඉන්න ෆනීවත් කිල් කර ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් කගුරට පුළුවන් වෙනවා ෆනීවත් කිල් කර ගන්න. එතකම මෙතන අල්ටිය මගින් රජාවත් කොහොම හරි කිල් කර ගන්න පුළුවන් chance එකක් අපිට හම්බ වෙනවා. එතකම මෙතන ටවර් එක ડિස්ට්‍රොයි කර ගන්න දැන් නම් හොඳම අවස්ථාව කියලා. අපි ටවර් එකට ගහද්දිම එතකම බසියා කඩාපයින්න බසියට වට කරගෙන පහර පිට පහර ආකාරය තමයි අපිට බලාගන්න chance එකක් හම්බෙන. එතක මල්ටි දාගෙන පැන ගන්නවා. අපි බලමු මෙතන ටවර් එක ડિස්ට්‍රොයි කරගන්න පුළුවන් වේද කියලා. දැන්ම ඔව් ටවර් එක ડિස්ට්‍රොයි කරගන්න chance එකක් හම්බෙනවා. ඉතින් හාලිට තමයි ටවර් එක ડિස්ට්‍රොයි කරා කියලා නම වැටුනේ. අපි බලමු මෙතන මොනවාගේ තත්ත්වයක් ඇති වේද කියලා. ඒත් එක්කම පුෂ්කරන ඉස්සර කරන ආකාරයක් ඕගොල්ලෝ බලාගන්න පුළුවන්. ඉතින් මුල් ටිකේ ඔයගොල්ලෝ දකින්න ඉතින් මැත් එක හරිය අවධානයෙන් හිටියනම් හෙලවෙන්නවත් බරුව හිටිය. ඉතින් අපි පළවෙනි ටවර් එකක් ડિස්ට්‍රොයි කරේ අපේ ටවර් එක තමයි පළවෙනියටම. ඉතින් අපිට හෙලවෙන්න දෙන්න නැතුව ටවරෙන් එළියට එන්න දෙන්න නැතුව තමයි අපිට පහර පිට පහර එල්ල කරේ. ඒත් එක්කම අපිට ඉස්සරහට එන්න බැරි වෙන්න හොඳ ප්‍රෙෂර් එකක් දීලා තිබ්බේ. ඒත් එක්කම මේ පැත්තේ එනිමි ටීම් එකේ ටීම් එකේ ඔක්කොම කිල් කරාට පස්සේ අපිට chance එකක් හම්බ වෙනවා කොහොම හරි මෙතන ඉස්සරහට යන්න පුෂ් එකක් දෙන්න පොඩ්ඩක්. අපි බලමු මෙතන මොනවාගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා. ඉතින් දැන් නම් එනිමි ටීම් එක ප්‍රෙෂර් වෙලා තියෙන්නේ. අපි බලමු ඉතින් කොහොම හරි මේ ප්‍රෙෂර් එක දිගටම තියාගෙන මේ තරංගය දිනා ගන්න පුළුවන් අපිට පොළොව වාතාවරණයක් සැලසෙයිද කියලා. ඒත් එක්ක මෙතන පණිය වෙනවා. පණිය ඇවිල්ලා කැරි කැරි කියනවා. අපි බලමු පණිය කිල් කරගන්න chance එකක් මෙතන හම්බෙයිද කියලා. ඒත් එක්ක මෙතන ලියා නැවතත් ලියාද ඌගේ නම මොකද්ද ලියාද ලියාද මොකද්ද දන්නේ හරියටම දන්නේ. එතක මෙතන ෆනීට පුළුවන් වෙලා තියෙනවා මේ කිල්ලයක් ලබා ගන්න. ෆනීව කිල් කරගත්තා. එතක මෙතන බෙල්මොඩ් ඇවිල්ලා වද දෙන ආකාරය තමයි අපිට බලා ගන්න පුළුවන් chance එකක් හම්බෙන්නේ. එතක මෙතන ෆිකර් එක දාලා කොහමද බේරෙනවා. බසියා ගෑන් එක පුනන්න වාල්ටි දාගෙන ඉන්නේ. ඒකෙන්ද බට ඩැමේජ්. අපි බලමු මෙතන කොහොම හරි බසියාව මරා ගන්න පුළුවන් වෙයිද කියලා. බසියා මරා ගත්ත කියන්නේ ගොඩක් දුරට අපි සක්සස් මොකද කියනවනම් ටැංක් එකේ තියෙන ඉඳ පට්ටම අමාරු. එතක මෙතන යෝසොන් ගිහිල්ලා මේ බැල් මෝඩ් මරා ගන්න chance එකක් හම්බෙනවා. ඒත් එක්ක මෙතන ලියා ඩයමන්ඩ් ගහන ආකාරය තමයි අපිට බලා ගන්න chance එකක් හම්බෙන්නේ. ඒත් එක්කම අපි බලමු මෙතන බසියාව මරා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒත් එක්කම අපිට මැච් එක ඉවර කරගන්න chance එකක් හම්බෙයිද. අපි බලමු මෙතන අම්මෝ මේ ෆනි ආපු ගම කෙලින් මල්ටි දානවා. මං හිතේ එතනම මැරුණම තමයි කියලා. ඒත් එක්කම මැච් එක ඉවර වෙනවා. නේ මැච් එක ඉවර වෙනින්ද එතන කිල් එකක් නොවි අපිට බේරෙන්න chance එකක් හම්බෙනවා. ඉතින් මේ විදිහට තමයි මැච් එක ඉවර වෙන්නේ. ඉතින් හොඳ කැරක්ටර් ලියා කියන්නේ මොනේ මම හිතන්නේ මේ කැරක්ටර් එක කොහොමරි මේ හොඳ කැරක්ටර් හොඳ හීරෝ කෙනෙක් බ්‍රාවල් වලට නම් පට්ටම හීරෝ කෙනෙක් කියන තමයි තියෙන්නේ. ඉතින් ඉන්දුනීසියන් ටීම් එකක් හම්බෙලා තිබෙත් අපිට. එහෙනම් හැමෝටම ජය වේවා.